ආයිබෝන් යාලුවෝ හැමෝටම අද මේ පොඩි නිවුස් එකක් එක්කම පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා ඔයගොල්ලන්ගේ ආරක්ෂාව ගැන හිතලා මේ වීඩියෝ එක විශේෂයෙන්ම සීට් බෙල්ට් එක ගැන සාමාන්‍යයෙන් මම ඉස්සරහ ගියත් පිටිපස්ස ගියත් සීට් බෙල්ට් එක දාලා යනවා ඒ විතරක් නෙමෙයි මම ඔයගොල්ලන්ට නිතර පෝස්ට් වලින් කියනවා ඉස්සරහ ගියත් පිටිපස්ස ගියත් සීට් බෙල්ට් තියෙනවා නම් අනිවාර්යෙන් දාගෙන යන්න වාහනේ යද්දී නැත්තම් අනතුරු වෙන්න පුළුවන් කියලා ඉතින් ළඟදී ඔයගොල්ලෝ දන්නව නේද මේ නිවුස් එකක් ගියා ඉන්දියාවේ ගිය සෙනස රෝහලේතරම ඉන්දියාවේ ටාටා එකේ හිටපු සභාපති ඒ කියන්නේ ගොඩක් කෝටිපති බිලියනපති කියලා කියන්න පුළුවන් ඔහු මිය ගියා අනතුරකින් මැරුණේ ටාටා වාහන අයිතිකාරයෝ හැබැයි මැරුණේ බෙන්ස් කාර් එක බෙන්ස් GLC කියන SUV රථයක ගිහිල්ලා පිටිපස්සෙ ගිහිල්ලා ඔහු අනතුරකට ලක් වෙලා මිය ගිහින් තිබුණා හේතුව හොයලා බල කොහොමද දැනට ආරංචි වෙන විදිහට ඔහු පිටිපස්සෙ ඉඳලා සීට් බෙල්ට් එක නොදා ගියපු නිසා තමයි මේ අනතුර වුණා කියලා කියන්නේ ඉතින් මේක කොහොමද වුනේ කියන එක ගැන අපි කතා කරමු. ඒ වගේම මේක අපිට නොවෙන්න නම් අපි මොනවද කරගන්න ඕනේ කියන එක ගැන පොඩ්ඩක් කියන්න හිතුණා. චුට්ටක් මම යනතුර ගැන කියන්නම්. ඒ යනතුර ටාටා එකේ සභාපති මේ බෙන්ස් GLC එක යනකොට මේකේ මේ මුම්බයි වල මේ ලේන් තුනක් යන තැන ගිහිල්ලා එකසරේම ලේන් දෙකක් වෙනවා. ඒතකොට මෙයා ගිහිල්ලා වම් පැත්තෙන් ඉස්සර කරන්න ගිහින් තියෙනවා. ඇතර මෙයානේ මේ drive කරලා දිනේ AI තව යහා පැත්තේ හිටපෙන්නයි ඉඳලා තියෙන්නේ. හතර දෙනෙක් ඉඳලා තියෙන්නේ. පිටිපස්සේ දෙන්නා නැති වුණා. ඉස්සර දෙන්න බේරුණා. ඒතකොට මේ කීප විතර වම් පැත්තෙන් ඉස්සර කරගෙන යද්දී එකපාරට මම කිව්වේ ලේන් තුන දෙක වෙනවා. ඒතකොට ඉස්සර තිබ්බ මේ කොන්ක්‍රීට් බැම්මක කෙලින්ම හැප්පිලා තියෙනවා. මම අර මේ G-force එක ගැන එහෙම වීඩියෝ එකක් කළා දැන් මේක පාට එහෙම නැතුන මොකද වෙන්නේ කියලා මේ වලට ලොකු G-force එකක් එනවා. ඒක දරා ගන්න තමයි මේ සීට් බෙල්ට් එකක් අපිට දීලා තියෙන්නේ. මේක දාන්න නැතුව හිටියොත් වෙන්නේ මොකද? ඔහු ඉතාමත්ම වේගෙන් අපි හිතමු වැඩි හිතන්න ඕනේ. අපි හිතමු 54ට යනවා කියලා. මම ගිය සතිය දැම්ම ගානකුත් ඔක හදලා 54 ගත්තාම ලේසි නිසලු කරන්න. 54ට යනවා කියලා මිතුම් 50ට වැඩි යද්දී එක පාට නැවතුනොත් දැම්මක වැදලා නැවතින්න පුළුවන් ගහක වැදලා නැවතින්න පුළුවන් නැත්තම් මාර්ගෙ මොනව හරි බාධකයක වැදලා නැවතින්න පුළුවන් නැත්තම් වෙනත් වාහනයක් ඉස්සරහින් ඇවිල්ලා ඒ වේගෙන් බරට නවත්ින්න පුළුවන් ඒ වෙලාව එකපාරටම නැවතුනොත් නැවතුනොත් තමයි මේ කේස් එක තියෙන්නේ නැවතින් නැතුව ඉස්සරහට ගියොත් ලොකු ආරක්ෂාවක් තියෙනවා නැවතුනොත් එහෙම ලොකු බලයක් ඇති වෙනවා ඒ බලය ඇත්තටම සාමාන්‍ය මිනිසෙක් මැරෙන්නේ ඒ ත්වරණය කියන එකට ත්වරණය කියන්නේ එකපාරට තියෙන වේගෙ නවතින එක කියන්නේ මේකෙ විදිහට නම් අපි තුමු 54ට ගිහිල්ලා එහෙම නැත්තම් 50ට ගිහිල්ලා එකපාරට බිඳුව වෙනවා අන්න එතකොට ඇති වෙන මේ ශක්ති හානිය දරා ගන්න බැරුව තමයි මිනිස්සු මැරෙන සමායට මේ පිටත මොනවත් තුවාලයක් නැතුව ඇතුලේ ලේ ගලලා මොන හරි වෙලා මේ නැති වෙන්න ඉඩ තියෙන ගොඩක් වෙලාවට මේ දරන G-force කියලා ඔකට කියන්නේ G-force එකක් කියලා දස් ගන්න තමන්ගේ බර කියන එක. ඒතකොට G-force එක 100යි කියලා එහෙම කිව්වොත් එහෙම ඒ කියන්නේ තමන්ගේ බර වගේ 100කින් ඉස්සරහට අදිනවා කියලා වගේ හිතාගත්තා නම් හරි. ඒතකොට දැන් මේ අනතුරේදිත් වෙලා තිබුණේ මේ ඔහු දාලා තිබුණේ නැහැ. එතකොට වෙන්නේ අපි දැන් 55ට යනවා නැත්නම් 100ට යනවා කියලා හිතමුකෝ 100ට යද්දි 100ටම මේ වාහනේ හැම කොටසක්ම යනවා මාත් යනවා මෙතන එක්කෙනත් යනවා මොන හරි බඩුව එහෙම තියලා තියෙනවා නම් මෙන්න මෙහෙම දැන් මේක බර එකක් කියලා හිතමුකෝ මේ කොහොම තියලා තියෙනවා නම් ඒකත් යනවා 100ට නවත්තපු ගමන් එහෙම නැත්නම් එකපාරට ඇක්සිඩන්ට් එකක් නවත් අදිවාසිය තියෙන්නේ බ්‍රේක් වලින් එනවා තියෙන එනර්ජි එක එතකොට අපිට අවුලක් යන්නේ නැහැ හැබැයි සඩන් බ්‍රේක් රන් නැතුව ක්‍රෑෂ් වෙලා නැවතුනොත් වෙන්නේ අපි 100ට යනවා වාහනේ නවතිනවා හැප්පිලා අපිත් 100ට යනවා යනකොට ඇතුළේ ඉන්න කට්ටිය මේකත් යනවා යනකොට දැන් අපිව නවත්තන්න නම් ඉන්නේ කවුද මේ සීට් බෙල්ට් එක තමයි ඒක තමයි මේක දීලා තියෙන්නේ හැබැයි මේක නැතුව නැවතුනොත් වෙන්නේ අපි කියලා කෙලින්ම මෙතන ඉස්සර සීට් එකේ වදිනවා එහෙම නැත්නම් මේ හැරි මැද එහෙම ළමෙක් වගේ හිටුත් කෙලින්ම ත්‍රෝ වෙලා ගිහිල්ලා ඩෑෂ්බෝඩ් එකේ වදිනවා එහෙම නැත්නම් වින්ඩ්ස්ක්‍රීන් එකේ වදිනවා ඒ විතරක් නෙවෙයි ඉස්සරහ කට්ටිය සීට් බෙල්ට් දාගෙන හිටියත් පිටිපස්සේ කට්ටිය දාන්න නැතුව ඉඳලා මේ විතර ලොකු වට හැප්පුණොත් එහෙම මේකේ අරයා අය ඩැමේජ් වෙනවා පිටිපස්සේ දෙන්න හින්දා ඉස්සරහ දෙන්නත් ඩැමේජ් වෙන්න ඉඩ තියෙනවා. එතකොට වෙන්නේ සාමාන්‍යයෙන් ওই එනර්ජි එක ඩිසිපේට් වෙද්දි එනර්ජි එක හානි වෙද්දි බලපානවා ඔබ ගමන් කරන දුර. දැන් මෙන්න මේක මේ ස්ට්‍රෙච් වෙන්න හදලා තියෙන්නේ. දැන් හැප්පිච්ච ගමන්ම සීට් බෙල්ට් එක නැත්තම් කෙලිම ගිල හැප්පෙනවා. එතකොට මේ බාහිර බලයක් දෙන්න ඕන අනිවාර්යෙන් නවත්තන්න. ඇක්සිඩන්ට් එක වෙද්දි වාහනේට බාහිර බලය හම්බුණා. ඒ හැප්පෙන ගහේ හරි බැම්මෙන් හරි හම්බුණා. දැන් එතකොට අපිට හම්බෙන්න තියෙන සීට් බෙල්ට් එක දාලා නැත්තම් හම්බෙන්න තියෙන එක මෙන්න හෙඩ් රෙස්ට් එකේ නැත්තම් ඩෑෂ්බෝඩ් එකේ හරි වැදිරේතොට පොඩි දුරකින් සාමාන්‍ය සෙන්ටිමීටර් 5ක් 10ක් ඇතුළත තමයි හොනවා තියෙන්නේ. ඒතොර ලොකු බලයක් ඇති වෙනවා. සාමාන්‍ය G-force එක මම ගණන් කරපම දාන්නම් tire. ඒක සාමාන්‍යයෙන් 54ට ගියොත් සෙන්ටිමීටර් 10කින් නැවතුනොත් අපිට G-force එකක් එනවා. ගොල දන්නවද? 122ක්. 122ක් මිනිසෙකුට දරා ගන්න බෑ ඇත්තටම. 122යි. එතකොට 122 වැඩි කරොත් සාමාන්‍යයෙන් 10ෙන් ඒ වගේ ප්‍රමාණයක් ඒ කියන්නේ ටොන් 11ක් විතර බරක් අපිට අපේ ඔළුවේ වැදුනොත් එහෙම ඔළුවට දෙනවා. ඉතින් බේරෙයිද? බේරෙන්නේ නැහැ. හැබැයි සීට් බෙල්ට් එක දාලා හිටියොත් ඕන දැන් බ්‍රේක් කරා. බ්‍රේක් කරේ නැහැ හැප්පුණා. ඒතකොට මම මේ මෙහෙම යනා මේ
මෙහෙම ගිහිල්ලා තමයි නවතින්නේ. එතකොට මෙහෙම ගියපහම මෙහෙම තද වෙලා තියෙනවා. අර ෆෝස් ලිමිටර් කියලා තියෙනවා. ඒ තද වීම වැඩි නම් මෙතනින් ආපහු ලොක් වෙලා අයින් වෙනවා. රිලීස් වෙනවා. එතකොට අපි ඉස්සරහට ඔහොම යනවා. එතකොට බලය ඇවිල්ලා ඉවර. එහෙම ඉන්නේ මේ ගානට ආපහුම සාමාන්‍ය අපිට හිතන්න පුළුවන් සෙන්ටිමීටර් අපි ගමු 45ක්. ලේසි වෙන්න. 45ක් ගත්තාම මම අර ගාණේ විදිහට ගත්තාම එතකොට ජීෆෝස් එක අඩු වෙනවා 25කට පොඩි කාලයක් තුල. ඒත් ලොකු ජීෆෝස් එකක් තියෙනවා ඇත්තටම. ඔයාලට තේරෙනවනේ පොඩි 55ක් කියන්නේ පොඩි ප්‍රමාණයක්. ඒ වුණාට ජීෆෝස් එක 25ක් තියෙනවා සීට් බෙල්ට් එක දාලා හිටියොත්. නොදා හිටියොත් අර විදිහට 11.5ක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ තියෙන දුර වැඩි කරගන්න පුළුවන් නම් වෙන අනතුරු අඩුයි. මේක දාලා නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි සීට් බෙල්ට් එක දාගෙන යන්න කියන්නේ. ඉස්සර හිටියත් පිටිපස්ස හිටියත් ළමයි එහෙම අර යනවා නම් අනිවාර්යයෙන්ම දාගෙන යන්න ඕනේ පිටිපස්සේ. පුළුවන් තරම් ලොකුයි නම් සීට් බෙල්ට් එක දාගෙන යන එක තමයි හොඳ. මොකද සමහර අය එහෙම ළමයා බබේ මෙහෙම තියාගෙන යනවා මට පුළුවන් අල්ලගන්න කියලා. එහෙම අල්ලගන්න බෑ ඒ වෙලාවට. මොකද එයත් 100ට යනවානේ. ඒක තමයි තව ප්‍රශ්නයක් වෙන්නේ. මේ දැන් මේ වගේ ටිකක් බර එකක් මෙහෙම තිබිලා ඔහම throw වුණොත් එහෙම මේක ඔහම වැදිලා මේ ඒක හින්දා මේ ලොකු අනතුරක් වෙන්නත් පුළුවන්. ඒවා කියන්න බැරි තරම් ලොකු අනතුරු සිදු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක ගැන ගොඩාක් ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. අන් මේ වගේ අනතුරු සිදු වෙනවා කියන එක දැන් හිතන්නේ. එතකොට ඒ ටාටා අධිපති මැරුණේ බෙන්ස් වාහනයක ගිහිල්ලා. හොඳම ආරක්ෂාව තියෙන වාහනයක ගිහිල්ලා. මම ඒකේ රූප රාමු දාන්නම් ඕගොල්ලෝ දකින්න ඇති. ඒක මේ වාහනෙට මුකුත් වෙලා නැහැ. අතරම මේ යා බෑග් එහෙමත් ඇවිල්ලා තිබ්බා. හැබැයි පිටිපස්ස දෙන්න නැති වෙලා තිබ්බා. එකම හේතුව කියලා ඒගොල්ලෝ කියන්නේ ඒක තමයි. ඒතර ඉන්දියාවේ දැන් බලාපොරොත්තු වෙනවා කියනවා මේ මගීන්ද ඉස්සරහ ගියත් පිටිපස්ස ගියත් සීට් බෙල්ට් එක අනිවාර්ය කරන්න සහ එලාම් එක අනිවාර්ය කරන්න නැතුව යන්න බැරි වෙන ඉස්සරහට. ඒතකොට ලංකාවේ ඇත්තටම තියෙන විදිහ හරි නෑ. ලංකාවේ ඉංග්‍රීසි නම්බර නම් දාන්න ඕනේ නැත්තම් දාන්න ඕනේ නෑ කියලා ඉතාමත්ම නරක දෙයක් ඒක මට හිතෙන්නේ. අනිවාර්යයෙන්ම අපි සීට් බෙල්ට් දාන්න ඕනේ. කොහොම ගියත් දාන්න වෙනවා. මොකද ඒ අනතුරු සුළුපටු නැහැ. ඒ වෙන අනතුරේ හින්දා පේනවනේ මම අර ගණන් හදපම් පේනවා. වැඩි වෙවි කියන්න ඕනේ 50ට ගිහින් නැවතුනා නම් ලොකු අනතුරක් වෙනවා. තව දෙයක් කියන්න ඕනේ මේකෙදී අර විප්ලැස් එකක් වෙනවා. ඒතර අපි අර බෙල්ල මෙහෙම ගැස්සෙන එක ඒකත් මේකෙදී සිදු වෙනවා. ඔන්නඔහොම වෙලා එතකොට ආපහු පස්සට යද්දි මෙහෙම වෙලා ඔහොම වෙන්න පුළුවන්. ඒ වෙලාවෙදි ඒකයි කියන්නේ මේක දානින්නකොට අනතුරු වෙන එක බිඳුව වෙන්නේ නැහැ. මයින ඉන්ජරි එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මැරෙනවට වඩා ඊට වඩා මාස දෙකක් වගේ හොස්පිටල් ඉන්න උනොත් ඒත් කමන්නේ නෑනේ. ඒ වගේම අනතුරු අඩු වෙන එක තමයි මේකේ. බින්දුව කරන්න බෑ කොහොමත්. බින්දුව කරන්න නැත්නම් ඉතින් යන්න නැතු වෙන ඕන වාහනේ. ඒතකොට තේරෙනවාද මේක විශාල අනතුරක් වළක්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ සීට් බෙල්ට් එක මේක පුරුද්දක් විදිහට දාන්න ඕක. දාපම මරු. ඒ කියන්නේ මේ ඈත ගමනක් එහෙම යද්දී නම් පහසුවෙන් නිදාගෙන එහෙම යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සීට් බෙල්ට් තියෙන දාලා යන්න. ඒ වගේම මර කියන්න ඕන උනේ දැන් ඉන්දියාවේ ටාටා සමාගමේ හිටපු අධිපති කෙනෙක්. එයා නැති වෙන්නේ බෙන්ස් එකක ගිහිල්ලා. ටාටා එකක් නෙවෙයි. බෙන්ස් එකක් ලෝකේ තියෙන සාමාන්‍ය හොඳම සේෆ්ටි තියෙන වාහනයක ගිහිල්ලා. තමයි අනතුරට ලක් වෙන්නේ. දැක්ක නේද ඒක අර කර්මයක් වෙන හැටි. ඒ කියන්නේ මැරෙන්න තියෙනවා නම් මැරෙනවා කියන එකත් හොඳට ඔප්පු වෙන අවස්ථාවක් තමයි එතන. ඒ වගේ මතකරි අර මේ ටියුෂන් ගුරුතුමා මුතුගල මහත්මයා ගැන තුරන්නේ. ඒකෙදී උනේදී ඒගොල්ලෝ පිටිපස්සේ කට්ටියට අනතුරක් උනේ නැත්තේ ඒක අර හැප්පිලා නැවතුන්නේ ඩොස් කර එක තනහම නැවතුනොත් තමයි ඔක වෙන්නේ. ඒක ඒගොල්ලම කිව්වනේ ඒක ස්ලයිඩ් වෙලා ගියා කියලා. ඒ යද්දී එනර්ජි එක ඩිසිපේට් වෙලා බ්‍රේක් උත් වෙලා තමයි යන්නේ. එතකොට ඒ අනතුරු අර ඒකයි සමහර අය හිතන්න පුළුවන්. ඉතින් අපි දැන් මෙච්චර කාලෙකට සීට් බෙල්ට් දාන්න නැතුව ගියානේ අපිට අනතුරක් උනේ නැහැනේ කියලා. ඇත්තට මෙහෙම වෙන්නේ ඔබට ජීවත් වෙන්න ආයුෂ තිබිලා තියෙනවා මෙච්චර කාලෙ. ඒ හින්දා තමයි ඔබ බේරලා ඉන්නේ. එතකොට මේ ඒ අනතුරක් ඇත්තටම ඔයාලට වෙලා නැහැ. ඒ විදිහට ස්ටොප් වුණොත් අනිවාර්යෙන් අනතුරු වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ හින්දා තමයි ඔය ආරක්ෂාකාරී ඒවා පාවිච්චි කරන්න ඕනේ. ඉස්සරහ යනවා නම් අනිවාර්යෙන්ම ඔබට මේ එයා බෑග් එකේ ආරක්ෂාවක් තියෙනවා මීට අමතරව. මොකද දැන් මෙහෙම ෆෝස් එක ඇවිල්ලා ඉතුරු ටික දැන් බෙල්ලත් ඔහම පාත් වෙනවානේ. ඒ වෙලාවට අපිට ඉස්සරහ ඉන්නවා නම් මේ එයා බෑග් එකත් ඕන වෙනවා. ඒ ඉතුරු ටික කුෂන් කරන්න. මොකද මෙයත් ඒ අදාළ මේ බලයට පස්සේ මේකේ ෆෝස් ලිමිටර් කියලා තියෙනවා. ඒකෙන් කැඩෙනවා. ඊට පස්සේ කුෂන් වෙන්නේ එයා බෑග් එකෙන්. ඒතකොට දෙකම ඕන. මේක තමයි මේන් මේ ප්‍රොටෙක්ෂන් එක කියලා කියන්නේ. කියන්නේ මේකට කියන්නේ ප්‍රයිමරි ප්‍රොටෙක්ෂන් සිස්ටම් එක. අරක සප්ලිමෙන්ටරි රෙස්ට්‍රේන් සිස්ටම් කියලා කියන්නේ. ඒ කියන්නේ SRS එයා බෑග් කියලා කියන්නේ අන්න ඒක. තව දෙයක් තියෙනවා ඒ සමීකරණය බලන්න. මේකේ V වර්ගයේ බෙදීම 2D කියලා එනවා ওই තොරණේ. V කියන්නේ ඔබ යන වේගය දිශාවක් එක්ක. අතන velocity කියලා කියන්නේ. එතකොට ඔයාගේ වේගය යන වේගය ඔබ ඩබල් කරොත් ඔබට අනතුරකින් ඔබට ලැබෙන ෆෝස් එක 4 ගුණයකින් වැඩි වෙනවා. ඔබ යන වේගය ඔබ 3 ගුණයකින් වැඩි කළොත් ඒ කියන්නේ 30ට යන එක 90ට ගියොත් ඔබට එන ෆෝස් එක 9 ගුණයකින් වැඩි වෙනවා කියලා මතක තියාගන්න ඕන. ඒ වගේම ඔබට තව දෙයක් කියන්න ඕනේ 2D අර බෙදීම 2D යවන. ඒ කියන්නේ මේ දුර වැඩි වෙන තරමට අපිට වෙන එන ෆෝස් එක අඩුයි. ඒ හින්දා තමයි වාහනවල ක්‍රම්පල් සෝන් කියලා තියෙන්නේ. ඒකේ දුර වැඩි වෙන විදිහට එන ෆෝස් එක අඩු වෙනවා. මම හිතන්නේ ඔබට හොඳ දෙයක් දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එකෙන්. අපි අද ඉඳලා පටන් ගමු. ඔබෙන් පටන් ගන්න.
මේ වීඩියෝ එක ලක්ෂයක් බැලුවොත් ඔබ තව 5 දිනකටත් කියන ලක්ෂ 5ක් බලයි. ඒතකොට ලක්ෂ 5ක් බෙල් දාලයි කොච්චර දෙයක්ද නේ? එක ජීවිතයක් හරි බේරෙයිනේ. එක්ක මොකක් වගේ අනතුරක් වුණොත් වෙන අනතුර බින්දුව නොවි සාමාන්‍ය මයින ඉන්ජරි එකකින් ඔබට බේරෙන්න පුළුවන්කම ලැබෙවි. නිතරම අපි පුරුදු වෙමු මේ වීඩියෝ එක බලන ඔබගෙන් පටන් ගන්න. ඉස්සරහ ගියත් පිටිපස්ස ගියත් සීට් බෙල්ට් එක දාලා යන්න. පරිස්සමට යන්න. එහෙනම් ගිහලා ඉන්න සීල දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පරිස්සමට ඉන්නවා.